සරයි අර්යතුන් වහන්ස මම ඇමරිකාවින්දල මේ ප්‍රශ්නය යොමු කරන්නේ මම කාටවත් මගේ මේ ලයි්ගේ වරදක් නම් කරන හැ පුළුවන් හැම විදිටම හැමෝටම හෙල්් කරනවා. බට මගේ ලයිෆ් එක මට හැමදාම ප්‍රබ්ලම්ස් එකපිට එක එනවා මගේ මැරෙච්ජක පවා දැන් කඩා වෙටල තියන්නේ මම හැමදාම අවංක වෙලා මට කරන්න පුළුවන් උපරමෙන් අනිකාට හැමදාම කරත් අනිත්තෑ මට කරන්න තරම කර ුරු ඇයි මටඒබොරු ඔක්කොම ඉක්මන්ට අහු මම එයට සමාවදීලා එය එක්කම ඉන්න බලනවා. මට මගේ හිත සන්වර කරගන් ගෙන ඉන්න පුළුවන් හැබැයි ටිකකාලක් ඉන්නකොට හිත වෙනස් කිය වෙනස් වෙලා ආයිත් පරණ දේවල් මතක්කෙනනවා. හිත සන්වර වුණත් හිත හරියට එක තැනක තියන් අතීතය අමතක කරන්නේ කොහොමද කරන්න මොකක්ද කරන්න පුළුවන් අනික් අයත් අනික ආයිත් ආයිත් බොරුවේ ගැටනේ නැතිව ඉන්නේ කොම ද අරයතුන් වන්ස. දැන් මේ ප්‍රශ්නය රිගවනත් මේ පුද්ගලයාගේ මේ ප්‍රශ්න පිළිබඩව තියන දැක්ම ආකල්පය කිලුටුයි වැරදි. දැ ඔය ප්‍රශ් ඇහුව පුද්ගලයක්ත් ඒවගේ මනුස්සය උනාම ලෝක ජීවත්වෙන කොට ප්‍රශ්න තියෙනවා ගැටලු තියෙන ප්‍රශ්න න්නන් ජීවිතයක් නෑ ගැටු ඇන ීවත්. නමුත් ඔය ප්‍රශ්නය ආපු පුද්ගලයාට දෙන්න තියෙන්නේ එකම උපදේශයයි ඔය එන සියලු කරදර බාධක සියල්ල සිද්ධ වෙන්නේ මගේම හොඳටයි මට මේ සියලු දේ කර්මස්ථාන කියලා හිටන්න ළුවන්වා නම් පුරුදුුවෙන නම් පුහුණුවෙනවනම් ඒ පුද්ගලයා හොඳ මාර්ගයක යනවා ඒ සියල්ල සිද්ධ වෙන්නේ මගේ මෝහන්දරයි මේ යුද්ධ වනේ කියලා හිටන්න පුරුදුුවන්න කල්පනා කරන්න පුරුදුුවෙන් තීරණය කරල කටයුදු කරන්න පුරුදුුවෙන් එතකොට ඔබ බලන්න සටියක් යනකොට ඔබට තේරෙ ඔය සියරු දේවල් වෙස්වාලාගෙනපු ආශීර්වාදයක් වෙන්න ඔබටම පුළුවන්. ඔබ ඒකම ඔබේ හිටේ අ අනි පැත්තට ඔබ හිතන්නේ සියලුදේ සිදධුවවෙන්න මටමයි කියලා. මටමයි මේ ඔක්කොම සිද්ධවෙන්න කියෙන වැරදි සිතුවිල්ලක් ඔබ තුළ තියෙන. ඔ ඔබේ සිතුවිලි පරම්පරාව චේතනාව ආකල්පය ඇටිටි උඩ් එක එමන ඉලක්කය වෙනස් කරගන්න ඔබට පුළුවන්ගෙන්න්දුවට ඔබට පුළුවන්ඒක. ඔබ හරියට ධර්මය තේරුන්ගත් තනම්. ඔබ හිටන්න පුරුදු වෙන්න ඕන මෙ සියල්ල සිද්ධ වෙන්නේ මගේම හොඳටයි එකත්උනේ මගේ හොන්දතැයි කියලා හිටන්න පුරුදුනානක් ඕක සතියකින් දෙකකින් ඔබට පුළුවංකම තියන ඔබේ ආකල්පය ඔබේ අයිජුඩ්ක වෙනස් කල්ලා ඔබට මේ ධර්මාර්ගය යන්න පාර කපා ගන්න හටගන්න.